සුබ දවසක් සියලු දෙනාට. අපි පුංචි කාලේ ඉඳලා පුරුදු පුහුණු කරන්නේ ඉතාමත්ම සාර්ථක ලෙස පිළිතුරු සපයන්නනේ. ඒ නිසාම අපේ බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නවා ජීවිතය කියන්නේ ජීවිතයට එන විවිධාකාරයේ ගැටලු වලට අති සාර්ථකව පිළිතුරු හොයාගෙන යන ගමනක් සහ එම ගැටලු වලට අති සාර්ථකව පිළිතුරු ලබා දීමෙන් තමන්ගේ ජීවිතය ජය ගන්න පුළුවන් කියලා. ඔව්, ඒක එක්තරා විදිහකට හරි. හැබැයි ඔයා පිළිගන්නවද ලෝකයේ තුල උඩුගම්බලා පිහිනුවේ ලෝකය වෙනස් කරේ ලෝකෙට පුදුමාකාර දේවල් අලුතින් හඳුන්වලා දුන්නේ අති සාර්ථක පිළිතුරු සපයන්නන්ට වඩා අති සාර්ථක ප්‍රශ්න අසන්නන් කියලා. දැන් ඔයා ඔයාගෙන් අහලා බලන්නකෝ, ලේසිම දේ ප්‍රශ්න අහන එකද එහෙම නැත්නම් ලේසිම දේ උත්තර දෙන එකද කියලා. ගොඩක් වෙලාවට ඔයාගේ ලේසිම දේ ඉතින් ප්‍රශ්න අහන එක කියලා. හැබැයි ඒක වැරදි. මෙතන ලේසිම දේ වෙන්නේ උත්තර සපයන එක. හැබැයි ප්‍රශ්න අහන එක අපි හිතනවට වඩා අතිශය සංකීර්ණ දෙයක්. එහෙනම් එකතු වෙන්න මාත් එක්ක ලෝකේ සහ ජීවිතයේ සත්‍ය ඇතිසැටියෙන් දැකීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න නොකරන දේවල් පවා ප්‍රශ්න කිරීමේ අසමසම කලාව ගැන ලස්සනට කතා කරන්න. හරි, අපි පටන් ගමු අපේ කතා බහ. ඔයා ගුරුවරයෙක් හරි එහෙම නැත්නම් නීතියට සම්බන්ධ වෘත්තිකයෙක් හරි නොවේ නම් ඔයා ඔයාගේ ජීවිතයේ වැඩිමනත් කාලයක් කරලා තියෙන්නේ අති සාර්ථකව පිළිතුරු සපයන එක තමයි. එතනදී ඔයා ප්‍රශ්න අහන එක කරලා තියෙන්නේ ඉතාමත්ම අඩුවෙන් තමයි. නිකන් ඔයා ඔයාගෙන් අහලා බලන්නකෝ, ඔයා මොකක්ද ප්‍රශ්නෙකට මැදි වුණාම ඔයා ගොඩක් වෙලාවට හිතන්නේ මේක කොහොමද කරන්නේ කියලානේ. ඒ වුණුවට ඔයා ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ නේද ඇයි මේක මෙහෙම වුණේ කියලා. නමුත් ඔයාට එන අතිශය බැරෑරුම් ගැටලු වලට උත්තර එම ගැටලුව ගැන තවදුරටත් ප්‍රශ්න කිරීමෙන්ම සොයා ගන්න පුළුවන් කියලා මං ඔයාට කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? කොහොමුණත් ඔයගොල්ලෝ දන්නවා අපිව බහතෝරණ වාසියේ ඉඳලා පුරුදු පුහුණු කරන්නේ අති සාර්ථක පිළිතුරු සපයන්නන් වෙන්න කියලා. අන්නේ නිසාම අපේ බහුතරයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා හිතන්න සමාජය තුල තියෙන්නේ සහ ලෝකයේ තුල තියෙන්නේ අති සාර්ථක පිළිතුරු පමණයි කියලා. හැබැයි ඉතාමත්ම ස්වල්ප පිරිසක් පමණයි ලෝකයේ ඉන්නේ නිවැරදි ප්‍රශ්න අතිසාර්ථක ප්‍රශ්න කියලා දේකුත් ලෝකයේ තුල තියෙනවා කියලා පිළිගන්න. ඉතින් ඔයා අහලා තියෙනවද ඔබට කෙනෙක්ගෙන් විශිෂ්ට පිළිතුරක් අවශ්‍ය වේ නම් ඔබ අදාළ පුද්ගලයාට විශිෂ්ටතම ගැටලුවක් ප්‍රශ්නයක් යොමු කළ යුතුයි කියලා. ඕක හරිම ගැඹුරු දෙයක්. අපිට කවදාවත් තේරුමක් නැති ප්‍රශ්නයක් අහලා තේරුමක් ඇති පිළිතුරක් ලබා ගන්න බැහැනේ. ඇපල් ගහක් යට හිටපු අයිසක් නිව්ටන් බිමට වැටෙන ඇපල් ගෙඩිය දැකලා ඇයි මේක බිමට වැටුනේ? ඇයි මේක පොළවටම වැටුනේ? ඇයි මේක උඩට ගියේ නැත්තේ කියලා හිතන්නේ නැතුව මේ ඇපල් ගෙඩිය කීයකට විතර විකුණ ගන්න පුළුවන්ද කියලා කල්පනා කරා නම් ගුරුත්වාකර්ෂණ කියන දේ සමග කවදාවත් අයිසක් නිව්ටන්ගේ නාමය අමරණීය වෙන්නේ නැහැ නේද? ටිකක් ගැඹුරින් හිතලා බලන්නකෝ. හැබැයි ඉතින් ඔය වගේ ප්‍රශ්න කරන අයව කරදරකාරයෝ විදිහට තමයි අපේ රටේ නම් ගොඩක් වෙලාවට සලකන්නේ. පන්ති එක වුණත් ප්‍රශ්න අහන ළමයින්ට සමහර ගුරුවරු කැමති නැහනේ. නමුත් ලංකාවේ හැමුණාට දියුණු රටවල් වල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. මේ රටවල් වල නිවැරදි විදිහට සාර්ථක විදිහට ප්‍රශ්න ඇසීම ගැන ඉතාමත්ම ප්‍රශස්ත ආකාරයේ සැලකිල්ලක් දක්වනවා. ඒ කිව්ව දේ තහවුරු කරන හොඳම උදාහරණයක් තමයි නිවැරදිව ප්‍රශ්න කිරීම සම්බන්ධවම වෙන්වුණු අන්තර්ජාතික සංවිධානයක් වන The Right Question Institute කියන්නේ. ඉතාම සරලව කිව්වොත් මෙමගින් අති සාර්ථක ප්‍රශ්න අසන්නන් නිර්මාණය කරනවා. ඔවුන් සතුව තියෙනවා QFT කියලා ටෙක්නික් එකක්. එක්ස්පෑන්ඩ් කරොත් ද ක්වෙස්චන් ෆෝමියුලේෂන් ටෙක්නික් තමයි ඔය QFT කියන්නේ. ඉතින් මේ ඉතාමත්ම සරල නමුත් අතිශය සාර්ථක ක්‍රමය මගින් ඔවුන් උගන්වනවා ඉතාමත්ම සාර්ථක විදිහට ප්‍රශ්න ගොඩනගා ගන්න ආකාරය. ඔගොල්ලෝ බලන්න මේ වෙබ්සයිට් එකට ගිහින් මෙතන තියෙනවා ටීචින් සහ ලර්නින් වලට රිසෝර්සස්, මෙතන තියෙනවා පාසල් වලට සහ පවුල් වලට අදාළ වෙන රිසෝර්සස්. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙනවා සෝෂල් සර්විස් වලට අදාළ රිසෝර්සස් පවා. ඉතින් බලන්න ලංකාව තුල එතරම් සැලකිල්ලක් නොදක්වන ප්‍රශ්න ඇසීම කියන දේ දියුණු රටවල් වල කොච්චර බෑරුම් විදිහට සලකනවද කියලා. ඒ විතරක් නෙමෙයි මේ වගේම නිවැරදි ලෙස තාක්ෂණික ලෙස
ප්‍රශ්න ඇසීම සඳහාාවෙන් වුණු ඉන්ටර්නැශනල් බුක්ස් රාශියයක්ම මට හොයාගන්න පුළුවන් වුණා මේ වීඩිය එක සම්බන්ධව තොරතුරු හොයාගන්න කොට හැබැයි දැන්වාල බලයි මේ ගැන මමර වෙනද පෙන්න්නනව වගේ රිසර්ෂ් පේපස් එහෙම නැද්ද කියලා අපෝනෑ මේ ගැනත් ලෝකෙ පුරාම සිටින රිසර්චස්ලා දිගින්දිගටම රිසර්ච් කරනවා ඔවුන්ගේ රිසර්ච් ෆයින්ඩිංස් ආශෙන් පලවුණු රිසර්ච් පේපස් රිවිය පේපස් බුක් චැප්ටර්ස් වැනි රිසර්ස් රිසෝසස් රාශියක්ම අපිට ඉතාමත්ම පහසුවෙන් සොයාගන්නත් පුළුවන් ඉතින් බලන්න මේ කියන ප්‍රශ්න ඇසීමේ කලාව කියන අපූර්ව විෂය තුළ ලංකාවේ ඉන්න තැන සහ ලෝකයේ ඉන්න තැන ගැන හැබැයි ඔය කිව්ව දේ වෙලා තියෙන්නේ දැනට ලංකාවේ පවතින වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළනේ ඒ වුණාට අතීතයේ ලංකාවේ තිබ්බ අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම පාහේ රඳා පැවතිලා තියෙන්නේ ප්‍රශ්න ඇසීම මත තමයි මේ විදිහට ප්‍රශ්න ඇසීම ගැන කල්පනා කරනකොට මට මතක් වෙන හොඳම උදාහරණය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවසේ එවකට ලංකාවේ රජකම් කරමින් සිටි දේවානම්පියතිස්ස රජතුමාට බුදුදහම වටහා ගැනීමට තරම් බුද්ධියක් පවතිනවද කියලා තහවුරු කර ගැනීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට යොමු කරපු ප්‍රශ්නාවලිය ඔයගොල්ලන්ට මතක දන්නේ එතනදී මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට යොමු කරපු අඹ පැනය මතක නැත්තම් මතක් කරගන්නකෝ ඔන්න එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහනවා මහරජතුමනි මේ ගස කුමක්ද කියලා එතනදී දේවානම්පියතිස්ස රජතුමා පිළිතුරු දෙනවා ස්වාමීනි මේ අඹ ගසක් කියලා ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගෙන් අහනවා මහරජතුමනි මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තිබේද කියලා එතනදී රජතුමා උත්තර දෙනවා එසේය ස්වාමීනි මේ අඹ ගස හැර වෙනත් ඕනෑතරම් අඹ ගස් මේ වනය පුරාම තිබේය කියලා ඊටත් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගෙන් අහනවා රජතුමනි මේ අඹ ගස සහ ඒ අඹ ගස් හැරුණු කොට වෙනත් ගස් මේ වනාන්තරය තුල තිබේද කියලා එතනදීත් අපේ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට පිළිතුරු දෙනවා එසේ ස්වාමීන් වහන්ස අඹ නොවන ගස් ඕනෑතරම් මේ වනාන්තරය තුර දැකගන්න පුළුවන් ය කියලා. දැන් එහෙනම් මෙතනදී මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට යොමු කරනවා අවසාන ප්‍රශ්නය. උන්වහන්සේ රජතුමාගෙන් අහනවා රජතුමනි එම වෙනත් ගස් සහ වෙනත් අඹ ගස් හැරුණු කොට වෙනත් ගස් මේ වනාන්තරය තුර තිබේද කියලා. ඉතින් බලන්න ඔයාට ඒ ප්‍රශ්නයට පළවෙනි පාරම උත්තරේ හරියට දෙන්න පුළුවන්ද කියලා. ඕනේ නම් ආයි පාරක් ප්‍රශ්නය අහන්න. මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගෙන් අහන්නේ රජතුමනි එම වෙනත් ගස් සහ එම වෙනත් අඹ ගස් හැරුණු කොට වෙනත් ගස් මේ වනාන්තරය තුර තිබේද කියලා. එතනදී දේවානම්පියතිස්ස රජතුමා පිළිතුරු දෙනවා එසේය ස්වාමීනි එහෙම ගසක් තියෙනවා ඒ තමයි මේ අඹ ගස කියලා. දැන් වාට පැහැදිලි වෙනවද ඉතාමත්ම දක්ෂ ප්‍රශ්න අසන්නෙක් විසින් අසන ප්‍රශස්ත ප්‍රශ්න මගින් ඉතාමත්ම සරල තැනකින් පටන් අරගෙන බුද්ධියේ උපරිම ආමන්ත්‍රණය කරන ගැඹුරටම ගිහිල්ලා දැනුමෙන් නැහැවුණු හරිම ලස්සන පිළිතුරු එළියට ගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මම දැකපු අතිසාර්ථකම ප්‍රශ්නාවලියක් තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට යොමු කරපු ප්‍රශ්නාවලිය. ඉතින් ඔයත් හිතන්න මේ විදිහට ප්‍රශ්න අහන එක නරක දෙයක්ද? මේ විදිහට තමන් නොදන්න දෙයක් ගැන ප්‍රශ්න කරන එක නරක දෙයක්ද? තවත් කෙනෙක්ගේ දැනුම කොයි වගේද කියලා උරගා බැලීම සඳහා ප්‍රශ්න අහන එක නරක දෙයක්ද? මේ විදිහට ඕනම දෙයක් ගැන විමසා බලන එක නරක දෙයක්ද? නෑ, ඒක නරක දෙයක් නෙමෙයි. ඉගෙනීම සඳහා තියෙන සාර්ථකම ක්‍රමයක් තමයි මේ විදිහට ප්‍රශ්න අසන එක. දිනුවීම සඳහා තියෙන අතිසාර්ථක ක්‍රමයක් තමයි මේ විදිහට තමන් නොදන්න දේවල් ගැන විමසා බලන එක. හරි, මං ඒකට පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔයා හිතන්න ඔයා ඉන්නේ ලොකුම ලොකු ප්‍රශ්නයක කියලා. එහෙනම් දැන් ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ගන්නවා ඇයි මට මෙහෙම දෙයක් වුනේ කියලා. කමක් නැහැ, අනිවාර්යයෙන්ම ඔයා ඒ දේ හිතන්න ඕනේ. එහෙම හිතුවොත් තමයි ඔයාව නැවතත් ඒ වගේ ප්‍රශ්නයකට වැටෙන්නේ නැති වෙන්න ඔයා හොඳ පාඩමක් ඉගෙන ගන්නෙ. හැබැයි ඒක එහෙම වුණාට ඔයා ඇයි මට මෙහෙම වුණේ කියන දේම නිතර නිතර හිත හිත තැවි තැවි හිටියොත් ඔයා ඒ ප්‍රශ්නය තුළම අතරමං වෙනවා. ඔයා ඒ කියන ප්‍රශ්නය තුළම ගිලනවා. ඒ වෙනුවට ඔයා කරන්න ඕනේ තව දුරටත් ඒ ප්‍රශ්නය තුළම ගිලෙන්නේ නැතිව ඇලී ගැලී ඉන්නේ නැතුව කොහොමද මම මේ කියන තත්වයෙන් ගොඩ එන්නේ, කොහොමද මම මොන විදිහකට හරි ගොඩ යන්නේ කියලා
හිතන එක තමයි. එහෙම හිතුවොත් තමයි ඔයාට ප්‍රශ්නය තුලින්ම පිළිතුරක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම හිතුවොත් තමයි ඔයා ඇතුලේ තියෙන ප්‍රශ්නයට පිළිතුර ඔයාගේ ප්‍රශ්නය තුලින්ම ඔයාට හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නෙමෙයිද අතිසාර්ථක පුද්ගලෙක් හිතන්න ඕනේ විදිහ. ඉතින් දැන් ඔයාට පැහැදිලි වෙන්න ඕනේ සමහර ප්‍රශ්න අපිව එක තැන හිර කරනකොට අතිසාර්ථක සහ නිර්මාණශීලී අපි අපෙන්ම අහන ප්‍රශ්න අපේ ජීවිත වෙනම මානයන් වලට යොමු කරනවා කියලා. ඉතින් ජීවිතේ වෙනස් කර ගන්න නම් කරන්න ඕනේ ඔබ ඔබගේම විශිෂ්ට සහ නිර්මාණශීලී ප්‍රශ්න අහන එක නෙමෙයිද? ඔයා මේ දේ ඔයාගෙන්ම අහලා බලන්න. නිදහසේ ඉන්නකොට ඔයා මේ දේ ඔයාගෙන්ම අහලා බලන්න. එතකොට ඔයාට තේරෙයි මම මේ කියන දේ ඇත්තද නැත්තද කියලා. හැබැයි ඕක කොහොම වුණත් අනිවාර්යයෙන්ම ඔය සඳහා හොඳ පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඔය පුහුණුව ලබා දෙන්නේ ගුරුවරු සහ දෙමාපියන් තමයි. අම්මා තාත්තා කියන්නේ දරුවෙකුට ඉන්න මුල්ම ගුරුවරුනේ. පුංචි ළමයෙක්ගෙන් අම්මා තාත්තා අහන ලස්සන ප්‍රශ්න තමයි ඒ දරුවාව අනාගත ලෝකේ විශිෂ්ටයෙක් කරන්නේ. පාසල් යන වයසේ ඉන්න ශිෂ්‍යයෙක්ගෙන් ගුරුවරයා අහන විශිෂ්ට ප්‍රශ්න සහ ශිෂ්‍යයා ගුරුවරයාගෙන් අහන විශිෂ්ට ප්‍රශ්න තමයි නිර්මාණශීලී අනාගතයකට එම ශිෂ්‍යයාට පෙරමං සපයන්නේ. ඉතින් සැබෑ බුද්ධි අරගලයේ සිදු වෙන්නේ අන්න ඒ වගේ තැන්වල තමයි. ලෝකයේ තියෙන විශිෂ්ටතම ආගම් සියල්ල පාදක වෙන්නේ එම ශාස්ත්‍රවරයන් ඔවුන්ගින්ම අසාගත් අති විශිෂ්ට ප්‍රශ්න නිසා තමයි. සිදුහත් කුමාරයාට දුක පිළිබඳව ඇති වුණු ගැටලුව නිසා උන්වහන්සේ තමන්ගෙම අහගත් ප්‍රශ්න නිසා තමයි බුදු පියාණන් වහන්සේව නිර්මාණය වෙන්නේ. හැබැයි මම මේ කියපොදි ආගමික පරිචයන් වල විතරක් සීමා වෙන්නේ නැහැ. ඔයාලා තියනවද ලියනාඩෝ ඩාවින්චි කියන චරිතය ගැන? විධිමත් අධ්‍යාපනයක් පවා නොලබපු ලියනාඩෝ ඩාවින්චිව එදා මෙදා තුල බිහිවුණු සකල කලා ශෝරී විශිෂ්ටතමයා කළේ ඔහු තුල තිබූ සාමාන්‍ය කෙනෙක් ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමට ඇති පුරුද්ද තමයි. ඩාවින්චි තුල තිබුණු සම්ප්‍රදාය සුණු විසුණු කරන ප්‍රශ්න කිරීම ඩාවින්චිව චිත්‍ර කලාව, මූර්ති ශිල්පය, සංගීතය, යුද ශිල්පය, ජීව විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, දේශපාලනය, නගර සහ ගෘහ සැලසුම් කරණය, නර්තනය වගේ එකකට එකක් වෙනස් ශිල්පවල විශිෂ්ටයෙක් කරනවා. ඉතින් බලන්න සුවිශිෂ්ටයෙක් බිහි වෙලා තියෙන්නේ කුතුහලය සහ ප්‍රශ්න කිරීමේ අතුරු ඵලයක් විදිහට නෙමෙයිද කියලා. ඒ විදිහට ගත්තොත් මේ වගේ ප්‍රශ්න ඇසීම මගින් අපිට අපේ ඇතුලේ සැඟවිලා ඉන්න නිර්මාණකරුවාව එළියට ගන්නත් පුළුවන්නේ. ඒ වගේම අපිට තියෙන ඕනම ගැටලුවකට මේ ප්‍රශ්න කෙරෙහි මගින්ම පිළිතුරු හොයාගන්න පුළුවන්නේ. මම දැන් ඔයාට කියලා දෙන්න යන්නේ ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් අතිසාර්ථකම ක්‍රමයක් ගැන. ඔයා අහලා තියෙනවද මැනේජ්මන්ට් ස්ට්‍රැටජි එකක් විදිහට යොදා ගන්න 5 Whys කියන ටෙක්නික් එක? මෙතන කරන්නේ ඇයි කියන ප්‍රශ්නය පස්වතාවක් අහලා මොකක් හරි ගැටලුවකට මුල් විච්ච එක්සැට්‍රේෂන් එක හරියටම හොයාගන්න එක. මේ ක්‍රමය ටොයඩා සමාගමේ නිර්මාතෘවරයා වන ස්කිචි ටොයඩා තමන්ගේ මැනේජ්මන්ට් වලදී යොදා ගත්ත කියලා පැවසෙනවා. ඔව් මම දන්නවා දැන් ඔයාට මේක දැනගන්න ඕනේ. මම මේක ඉතාමත්ම සරල උදාහරණයකින් ඔයාට පැහැදිලි කරන්නම්කෝ. දැන් ඔයා හිතන්න ඔයා ලොකු ව්‍යාපාරිකයෙක්. ඔයාට එකපාරට එනවා ඔයාගේ හොඳම කස්ටමර් කෙනෙක්ගෙන් ෆෝන් කෝල් එකක්. ඔහු කියනවා මම ඔයාගේ සර්විස් එක ගැන අතිශය කලකිරුණා. ආයි ජීවිතේට මම ඔයාගේ කම්පැනි එකත් එක්ක වැඩ කරන්නේ නැහැ කියලා. ඔයාට කස්ටමර් බැනගෙන ගිහිලා ෆෝන් එක දඩස් ගාලා තිනවා. ඉතින් දැන් ඔයා කොහොමද කස්ටමර්ගේ මේ කලකිරීම සඳහා පාදක වෙච්ච එක්සැක්ට් රීසන් එක හොයාගන්නේ? අපි බලමු කොහොමද ඒදී මේ 5 Whys කියන ටෙක්නික් එක හරහා හොයාගන්නේ කියලා. වැඩේ පටන් ගන්න කලින් මම ඔයාට කියනවා ආයි පාරක් මෙතන වෙන්නේ ඇයි කියලා පස්වතාවක් අහලා මොකක් හරි ඉෂු එකකට අදාළ එක්සැක්ට් රීසන් එක ඉතාමත්ව පැහැදිලිව සහ ඉතාමත්ව සාර්ථකව හොයාගන්න එක තමයි. එහෙනම් ඔයාම ගණන් කරගන්න මම මෙතන අහන ප්‍රශ්න 5. මුලින්ම අහනවා ඇයි කස්ටමර් කලකිරලා ඉන්නේ කියලා. පිළිතුරු විදිහට ලැබෙනවා කස්ටමර් කලකිරලා ඉන්නේ එයා ඕඩර් කරපු බඩු ටික වෙලාවට ඩිලිවර් කරගන්න බැරි වෙච්ච හින්දා කියලා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඇහුවා. පළවෙනි උත්තරේ ලැබුණා. ඔන්න එහෙනම් දෙවෙනි Y එක. ඇයි වෙලාවට කස්ටමර්ගේ බඩු ටික ඩිලිවර් කරගන්න බැරි වුනේ? ඔන්න උත්තරේ වෙලාවට බඩු ටික ඩිලිවර් කරගන්න බැරි වුනේ වෙලාවට ඒ වැඩේ ඉවර කරගන්න බැරි වෙච්ච හින්දා කියලා. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා. දෙවෙනි උත්තරෙත් ලැබුණා. ඔන්න එහෙනම් තුන්වෙනි Y එක. ඇයි වෙලාවට වැඩේ ඉවර කරගන්න බැරි වුනේ? පිළිතුරු විදිහට ලැබෙනවා කරන්ට් එක තිබිච්ච නැති නිසා වෙලාවට වැඩේ ඉවර කරගන්න බැරි වුණා. හිතුවට වඩා වැඩි වෙලාවක් ඒ වැඩේට ගියා කරන්ට් එක නැතිවෙච්ච නිසා. ඔන්න එහෙනම් තුන්වෙනි පිළිතුරත් ලැබුණා. ඔන්න දැන් අහනවා හතරවෙනි Y එක.
ඇයි කරන්ට එක නැතිවෙන්නේ එහෙම වෙන්න බෑනේ අපිට තියෙනවනේ ඕෆ් ග්‍රිඩ් සෝලර් සිස්ටම් එක එහෙම වෙලක් ඇයි කරන්ට එක නැති වුනේ ඔන්න එහෙනම් උත්තරේ ලැබෙනවා ඕෆ් ග්‍රිඩ් සෝලර් සිස්ටම් එකේ බැටරි එක වැඩ කරන්නේ නැහැ අන්න ඒ නිසා අපිට කරන්ට එක නැහැ ඔන්න එහෙනම් අන්තිම ප්‍රශ්නේ ඇයි ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකේ බැටරි එක වැඩ කරන්නේ නැත්තේ අන්තිමට පිළිතුරු විදිහට හම්බෙනවා ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකේ බැටරි එකේ තිබී ඉෂුව එකක් ඉඳලා ඒක යවුවා මේන්ටේනන්ස් වලට තාම ඒක අපිට හම්බුනේ නැහැ කියලා එහෙනම් දැන් මේ 5Ys කියන ටෙක්නික් එකෙන් ඔය කස්ටමර්ගේ ෆ්‍රස්ට්‍රේෂන් එකට ඔහුගේ කලකිරීමට අදාළ මූලිකම ඉෂුව එක මූලිකම ගැටලුව ලස්සනට ලෙහිලා එළියට ආව නේද ඔන්න ඔය විදිහට අපිට ප්‍රශ්න කිරීම තුලින්ම ගැටලුවකට අදාළ නිවැරදිම හේතුව ඉතාමත්ම සාර්ථක විදිහට එළියට ගන්න පුළුවන්. හැබැයි මෙතනදී ගලේ කෙටු වගේ ප්‍රශ්න පහකටම ඔයා සීමා වෙන්න ඕනේ නැහැ. සමහර විට ඔයාට ප්‍රශ්න 6ක් 7ක් 8ක් 9ක් පවා අහන්න වෙයි. ගැටලුවක් නැහැ. ඔයාට අවශ්‍ය පිළිතුරු හම්බෙන්නකම් ඔයා ඒ ප්‍රශ්න කිරීම කරගෙන යන්න. මෙතනදී කොයි වෙලාවකවත් මම කියන්නේ නැහැ ඔයා මේ 5Ys වලටම කොටු වෙන්න කියලා. එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයාට ඔයාට අවශ්‍ය විදිහට මේ 5Ys කියනදී ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හැබැයි මොන මෙතඩ් එක යූස් කරලා ප්‍රශ්නෙට හේතුව හොයාගත්තත් ඔයා අනිවාර්යයෙන්ම ඒ හේතුවට අතිසාරතක පිළියම් යොදන්නම වෙනවා. එහෙමත් නැත්නම් ඉතින් ඔයා ඒ වැය කරන වෙලා වෙනුත් කිසිම වැඩක් නැති වෙනවා. ඉතින් එහෙනම් මේක තමයි අතිසාර්ථක ප්‍රශ්න ඇසීමේ කලාව කියන්නේ. හැම වෙලාවෙම ඔයා ප්‍රශ්නයක් අහන්න කලින් ඔයා ඒ ප්‍රශ්නය ලස්සනට නිර්මාණය කරගන්න, ගැටලුවටම ෆෝකස් කරලා ප්‍රශ්නය නිර්මාණය කරන්න, ඒ වගේම ඒ ප්‍රශ්නේ වැඩි දියුණු කරන්න, මූලික ප්‍රශ්න වලින් එහාට ගිය ප්‍රශ්න නිර්මාණය කරන්න. එතකොට ප්‍රශ්න කිරීම තුලින්ම අනිවාර්යයෙන්ම ඔයාට විසඳුමුත් ලැබේ. ඒ කිව්ව දේවල් ඇසුරේ මං ඔයාට මතක තියා ගැනීම සඳහා දෙකුත් කියන්න ඔයා මතක තියාගන්න ලෝකයේ ඉන්න මලානික මිනිසුන් පිළිතුරු වලින් පිරිලා ඉන්නකොට ලෝකයේ ඉන්න ලෝකයේ තුල උඩුගම් බලා පිහිනන දක්ෂයන් දාර්ශනිකයන් පිරිලා ඉන්නේ මොනවයින්ද? ඒගොල්ලෝ පිරිලා ඉන්නේ ඉතාමත්ම නිර්මාණශීලී ප්‍රශ්න වලින් තමයි. ඒ කිව්ව දාර්ශනිකයෝ, ඒ කිව්ව out of box thinkersලා හැම වෙලාවෙම හිතන්නේ කොහොමද දෙයක් අතිසාර්ථකව පහසුවෙන් සහ කාර්යක්ෂමව කරන්නේ කියලා. ඒ වගේ පුද්ගලයෝ තමයි අභ්‍යවකාශයේ ජයගන්නේ. ඒ වගේ පුද්ගලයෝ තමයි කණිජ තෙල් ඉවර වෙච්ච දාක කොහොමද ජීවත් වෙන්නේ කියලා සැලසුම් නිර්මාණය කරන්නේ. ඒ වගේ පුද්ගලයන් තමයි ගෝලීය වසංගත වලට අතිශය සාර්ථක පිළිතුරු සපයන්නේ. ඒ වගේ පුද්ගලයන් තමයි කාමරයක් පිරින්න තිබ්බ අලි තඩි කම්පියුටර් එක අපේ ඔඩොක්කුවේ තියාගෙන ඉන්න පුළුවන් තරමේ පුංචි ලැප්ටොප් එකක් බවට පරිවර්තනය කරේ. ඒ වගේ පුද්ගලයෝ තමයි කිලෝ 2-3ක් බර තනි ගඩොලක් සයිස් එකකට තිබ්බ මොබයිල් ෆෝන් එක අපේ මේ අල්ලක් විතර තරමට පොඩි කරලා අපේ මේ ඇඟිලි තුඩු අතරට මුළු ලෝකෙම ගෙනේන තත්ත්වයට පරිවර්තනය කළේ. ඒ වගේ මිනිසුන් තමයි මුළු ලෝකෙම සල්ලි පස්සේ සැප සම්පත් පස්සේ දුවනකොට තමන්ගේ මුළු ජීවිතේම විමුක්ති මාර්ගය උදෙසා කැප කළෙත්. ඉතින් ඔයාගේ මහල බලන්න ඔය හැම දෙයකටම මග එලිපෙහෙලි කරේ විශිෂ්ට ප්‍රශ්න ඇසීම නෙමෙයිද කියලා. ඉතින් ඔයා හැම වෙලාවකම වෙනත් අය ප්‍රශ්න නොකරන දේවල් ගැනම ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න. අනිත් අයගෙන් ඒ දේවල් ඇහුවොත් ඒගොල්ලන්ට ඔයාව විකාරයක් විදිහට පෙනෙයි කියලා වඩ හිතෙනවා නම් ඒ ප්‍රශ්න ඔයා ඔයාගෙන්ම අහන්න. දවසක ඒ ප්‍රශ්න ඔයාට ඔයාවම හොයලා දෙයි. හැබැයි දවසක ඔයාට ඔයාව හම්බවුණු දාක ප්‍රශ්න ඇසීම හලලා දාන්න එපා. ඔයා ඔයාව අප්ඩේට් කරගන්න ඕනේ. ඔයා ඔයාව අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. ඒ සඳහා ඔයා නිරන්තරයෙන්ම ප්‍රශ්න ඇසීම ඔයාගේ හොඳම යහළුවා බවට පරිවර්තනය කරගන්න. අන්න එහෙම වෙච්ච දාක ප්‍රශ්න ඇසීම කියන දේ ඔයාට ඔයාගේ හෙවණල්ල බවට පත් වෙයි. එහෙනම් ඔන්නෝක තමයි මට ඔයාට කියලා දෙන්න ඕන වෙච්ච ප්‍රශ්න ඇසීමේ විශිෂ්ට කලාව. මොකක්ද ඇත්තටම ඔයා මේ ප්‍රශ්න ඇසීම සම්බන්ධව දරන මතය? මං කැමති ඒ දේ ගැන දැනගන්න. ඔයා හිතනවද මේ ප්‍රශ්න අහන එක නරක දෙයක් කියලා? කමක් නැහැ. ඔයාට එහෙම හිතනවා නම් ඒක දාන්න කමෙන්ට් එකක් ඉදිරියට අපි කතා කරමු. ඒ වගේම මේ ප්‍රශ්න ඇසීම සම්බන්ධව මට නැති වෙනත් අදහසක් ඔයාට තියෙනවා නම් මම කැමති ඒකත් දැනගන්න. ඒකත් දාන්න කමෙන්ට් එකක් ඉදිරියට. ඒ වගේම මේ දේවල් ඔයාට මාත් එක්කම කතා කරන්න ඕන නම් ජොයින් වෙන මගේ Telegram කමියුනිටියත් එක්ක. කමියුනිටිකේ ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ. එහෙනම් මේක තමයි අද වීඩියෝ එකේ අවසානය. ඊළඟ සතියේ මේ වගේම රසබර වීඩියෝ එකක් අරගෙන මම එනවා ඕගොල්ලන්ව හම්බ වෙන්න. එහෙනම් අදට මම ඕගොල්ලන්ගෙන් සමුගන්නවා. මම මදුජිත් සාගර.
Thank you.